දහසකුත් නොඑක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමහිහිරි කටුක බව අත්විඳින දරුවනි ඔබගේ ගැටලු වලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටියද දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොර ව්‍යාජ තක්කඩින්ට ඔබ අහුවන කෙනෙක්ද එහෙනම් මෙන්න ඔබට අණගිය අවස්ථාවක් देश विदेश दहस गणन असरनु दरुदरियांट अति प्रबल गुरुकाम बलमगिन सत्य एस पनापिट पेन्वा सियलु दुख खरदर गैटलो संधा पीटवु गुप्त विद्या मंत्राचारिन देवली गुरुमैन्यो विदेश गत दरुवनी मेसिरिलाकट पमनाक नोव मुहुदेन इतरट बलपवैत्तन पारिदी विस्मित यांत्र मंत्र गुरुकाम तुलिन मा ओबगे सियलु गैटलु वल्ट पीट लबादिनी स्त्रीपुरुष वशी बंधन ग्रहापल दुर्क्रीम संधा चेच्छांति सिदु किरीम अन्वीन कोडवीन हूनियां कपा इवाद किरीम हरगिय पुद्गलेयन गेन्वादीम खलु कुमार दोष इवाद किरीम इना बंधन विनाश किरीमादी ओनेम गुरुकाम कटयुत्तक विश्वासेन कर गनीमट देन्म अमतन इमो वाइब वाट्सेप संधा 076 626 743 गुप्त विद्या मंत्राचारिणी देवली गुरु मैन्यो දැන් අද කාලේ ගත්තම මේ ගුරුකම් කරලා මිනිස්සු ගොඩක් රැවටිලා ඉන්නේ. ඉතින් ඒ වගේ රැවටිලා ඉන්න කෙනෙක්ට මොන වගේ දෙයක්ද මොන වගේ පිළිතුරක් ඔබ දෙමිට දෙන්න පුළුවන්? මට එකම පිළිතුර තමයි දෙන්න පුළුවන්නේ රැවටෙන්න එපා. තවත් දුරට රැවටෙන්න එපා. අහිංසක දරුවනේ. උඹලා දුක් මාසයෙන් ඔයා හම්බ කරගන්න දේ. හදිසි වෙන්න එපා. හදිසි වෙලා වැඩමුකුත් කරගන්න බෑ. සල්ලි හදිසි තියෙන මිනිස්සු තමයි ගුරුන්වහන්සේලා මෑණිවරුන්ට අනේ ඉක්මනට සල්ලි දාපන් කිව්වට සල්ලි දාන්නේ. ගොඩාක් මෑණිවරුන්ට ගුරුන්වහන්සේලාට අහු වෙලා තියෙනවා විදේශගත යන දරුවෝ. ඒගොල්ලෝ මට කතා කරනවා අනේ මෑණියනේ පිහිට වෙන්න මම සල්ලි ලක්ෂයක් දැම්මා 75000ක් දැම්මා. ගුරුන්වහන්සේ බ්ලොක් කරලා ෆෝන් එක කියනවා. ඉතින් මම මොකද කියන්නේ? එහෙම අහු වෙන්න එපා පුතේ. සල්ලි වේදම් කරගන්න කරනකොට ඔය බලන්න. මෙතන දේවස්ථානයක් තියෙනවා මේක මගේ දේවස්ථාන දෙමදුර මම ඕනම කෙනෙකුට මට කතා කරනකොට මම කියන්නේ පුතේ වීඩියෝ කෝල් එකක් අරන් බලන්න මේ වැඩේ කරනවද නැද්ද කොහොමද අයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලට මම කියලා දෙන්නේ ඉතාමත් බලගතු සර්වජන වශී ක්‍රමයක්. සර්වජන වශී ක්‍රමයක් කියලා කියන්නේ ඔයාලට අවශ්‍ය කරන ඕනම පුද්ගලයෙක්ව තමන්ගේ සැමියා බිරිඳ තමන්ගේ ආදරවන්තය ආදරවන්තිය විතරක් නෙමෙයි තමන්ට අවශ්‍ය කරන ඕනම කෙනෙක්ව නැන්දම්මා ලේලි මාමන්ඩි එහෙම නැත්නම් යහළුවෙක් වැඩ කරන ස්ථානයේ පුද්ගලයෙක් මේ ආදි වශයෙන් ඕනම කෙනෙක් ඕනම පුද්ගලයෙක්ව තමන්ගේ වසඟයට ගන්න පුළුවන් ඉතාමත් බලගත්ු ක්‍රමයක් තමයි සර්වචන වශයක් කියලා කියන්නේ. එතකොට මේ දේ ඔයාලට කරන විදිය මම මුල ඉඳන් අවසන් වෙන තෙක් සරලව කියලා දෙනවා. ඉතින් ඔයාලා සම්පූර්ණ වීඩියෝ එක හරි විදියට නරඹන්න එක තැනක්වත් මගේ හැරගන්නේ නැතුව එවගේ මේ දේ යහපත් ක්‍රියාවක් යහපත් චේතනාවක් උදෙසා පමණක් යොදා ගන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න එහා පැත්තේ තියෙන bell සලකුණත් click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් මේ වීඩියෝ කාගේ ළඟටම ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. හරිද අපි බලමු කොහොමද මේ දේ කරන්නේ මොනවද අවශ්‍ය වෙන්නේ කියන කාරණා පිළිබඳව. ඉතින් මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. කැමති දවසක කැමති වෙලාවක කරන්න පුළුවන්. ඔයාලා කෙම්මුර දවසක කරනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් කිසි ගැටලුවක් නැහැ ඕන දවසක කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේ දේ කරන දවසේදී අනිවාර්යයෙන්ම මස් මාංශ අනුභව කරන්න එපා. මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න එපා. කාන්තාවක් නම් ඔසබ් දිනේදී කරන්න එපා. ඒව සුව වුණාට පස්සේ මේ දේ කරන්න. ඉතින් කරන්න කලින් කාටවත් කියන්නත් එපා. කළාට පස්සේ මේ දේවල් කාටවත් කියන්නත් එපා. මෙහෙම දෙයක් කරා කියලා. ඉතින් මේ දේවල් පිළිපදලා හරියාකාරව කරන්න. අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා කිව්වොත් අපිට අවශ්‍ය වෙනවා සුදුලුණු බිකක්. අලුතෙන්ම ගත්ත සුදුලුණු ගෙඩියකින් අරගත්තු සුදුලුණු බිකක් අවශ්‍ය වෙනවා. අල්පෙනිත්තක් අවශ්‍ය වෙනවා. කළු පෑනක් අවශ්‍ය වෙනවා. පාට කළු වෙන්න ඕනේ පෑනේ. ඒ වගේම අල්පෙනිත්තක්ම වෙන්න ඕනේ. ඉදිකටුවක්වත් ටූත් පින් එකක්වත් මේකට පාවිච්චි කරන්න බෑ. ඉතින් මේ අමද්‍රව්‍ය ටික විතර අපිට අවශ්‍ය වෙන්නේ. ඔයා මුලින්ම මේ සුදුලුණු බික හොඳින් පොතු හැරලා අරගන්න. පොතු හැලලා අරගෙන ඔයා මේකේ එක පැත්තක ඔයාගේ නම ලියන්න ඕනේ අනිත් පැත්තේ ඔයාගේ වසඟයට ගන්න ඕනේ කෙනාගේ නම ලියන්න ඕනේ එතනදී උපැන්න සහතිකයේ තියෙන නම අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලා දෙන්න වැඩිපුරම ඔයාලා දෙන්න අතර භාවිතා කරන්නේ මොන නමද ඒ නම තමයි ලියන්න ඕනේ එක පැත්තක ඔයාගේ නම අනිත් පැත්තේ එයාගේ නම එහෙම ලියලිවර වෙලා අපි ලබා දෙන බලගතු වශී මන්ත්‍රය මගින් මේ අල්පෙනිත් ඔයා බල කරගන්න ඕනේ හත් වතාවක් ජප කරලා ඔයාලට ජප කරන්න බැරි නම් අපි වීඩියෝ එකේ වාදනය වෙන්න සලස්වනවා
ඒ මන්ත්‍රය ඔයාට වාරහත සම්පූර්ණ වෙනකන් ශ්‍රවණය කරන්න උනත් පුළුවන්. එහෙම ශ්‍රවණය කරලා හරි නැත්තම් බල කරගත් ඔයා ජප කරලා හරි බල කරගත්තට පස්සේ මේ අල්පෙනිත්ත ඔයා නම් දෙක පසාරු කරගෙන යන්න මේ සුදු ලුණු බිකට ගහන්න ඕනේ. නම් දෙක අනිවාර්යයෙන්ම පසාරු කරගෙන යන්න ඕනේ. ඒක හරියට බලලා ගහන්න නම්ෙන් පිට එන්න බැහැ. නම් දෙක මැද්දෙන් යන්න ඕනේ. නම්ෙන් පිට ආවොත් ආය අලුත් සුදු ලුණු බිකක් අරන් මේ දේ කරන්න ඕනේ ඔයා. ඉතින් ඒක නිසා හරියට බලලා ඒක ඔයා ගහන්න. ගහලා ඉවර වෙලා ඔයා මේ වශී අපි හදාගත්තු වශිය ගිහිල්ලා කිරි එන ගහක ගහන්න ඕනේ. කිරි එන ගහක් කාට හරි නැත්තම් පැඟිරි ගහක වුණත් ගැටලුවක් නැහැ. ඔයාට ලෙමන් වෙන්න පුළුවන්, දෙහි වෙන්න පුළුවන්, නාරං වෙන්න පුළුවන්. මේ විදිහට පැඟිරි ගහක වුණත් කමක් නැහැ. එහෙම නැත්තම් කිරි එන ගහක ගහන්න ඕනේ. ඉතින් මේ දෙක කළ බලන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. ඔයාට දින 14ක් දක්වා ප්‍රතිඵල විහිදෙනවා කරපු අවස්ථාවේ ඉඳන් මේ දේ සම්බන්ධව අපැහැදිලි දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන පිළිතුරක් ලබා දෙන්නම්. ඒ වගේම කියන්න ඕනේ ඔයාලා මේ දේ මේ වීඩියෝ එක බලන ඔයාලා ඔයාලගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරගනිමින් ඔයාලා දෙවි පිහිටයි කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපේ ආශිර්වාදය ඔයාලට එකතු කරගන්න පුළුවන් ඒ ආකාරයෙන් ඔයාලට මේ කරන වැඩේ සාර්ථක කරගන්න ඔයාගේ ප්‍රාර්ථනාව වශයක් වෙන්න පුළුවන්, ආර්ථික ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ මොන ප්‍රාර්ථනාව වුණත් ඒ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන ඔයා මෙතනදී අපිට කමෙන්ට් එකක් දාන්න දෙවි පිහිටයි කියලා. ඉතින් අපි ඔයාගේ ප්‍රාර්ථනාව කුමක් प्रार्थना विष्ट वेन्नी प्रार्थना करवागेम विशेष कारण वक्मतराने वाले मेवनी क्रमेयटे हागे गुरुकम कटिता वश्यना श्रीलंका हिटिया विदेशगत विला हिटिया ओनम गुरुकम कटिता सार्थक साधारण मीति रेदी सुनाकोलेकिन वाले सिद्धरगनी मे हकीनवा इतनी वगेम नवतमतराने अपे चानल के सब्सक्राइब कर चानल के सब्सक्राइब करवागे वटिना वीडियो एनना सील दिनाट में शुभ दवस नमो सर्वजन पसमानाय स्वाहा नमो सर्वजन पसमानाय स्वाहा नमो सर्वजन पसमानाय स्वाहा सर्वजन पसमानाय स्वाहा ॐ नमो सर्वजन पसमानाय स्वाहा ॐ नमो सर्वजन पसमानाय स्वाहा सर्वजन पसमानाय स्वाहा।